ඔබ නැවත එකතු වෙන්නේ වර්ණෝදය වැඩසටහන සමගින්. ඔබ දන්නව වර්ණෝදය වැඩසටහනෙන් අපි ඔබ වෙනුවෙන් අරගෙන එන්නෙම විශේෂම දේවල් කියලා. ඔබේ ජීවිතේ තව තවත් ලස්සන කරගන්න පුළුවන්, ඒ වගේම තමයි ඔබේ ජීවිතේ තව තවත් වැඩ දියුණු කරගන්න පුළුවන් දේවල් කියලා ඔබ දන්නවා. ඉතින් අපි මේ කතා බහ තරම් යන්න හදන්නේ අන්න ඒ විදිය තැනකට. විශේෂයෙන්ම අපි හැම වෙලාවකම උත්සාහ කරනවා අපේ ජීවිතේ නිරෝගීමත්ව තියාගන්න. නිරෝගීමත් භාවය කියලා කියන්නේ අපිට ලැබෙන උතුම්ම ධනය කියලා කියනවානේ. අපි හරියට ඒ දේ තියාගෙන හිටියොත් අනිත් හැම දෙයක්ම අපිට පරිස්සම් කරගන්න පුළුවන්කම තියෙනවා නේද දුමිද? අනිවාර්යෙන්ම අපි නිරෝගීකම උතුම්ම සැපතයි කියන තැන අපි ඒ කියන්නේ ඕන තැනදී හැම තැනදීම මේ කාරණාව පිළිබඳව කතා කරන්නේ. බොහෝ පිරිසක් නිරෝගීව තියන්න සිදු කළා වූ සුවිශේෂී කාරණයක් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. සහ අපි හැමෝම වෘත්තමය වශයෙන් යම් තැනකට එනකොට අපිට අධ්‍යාපනය හරි වැදගත් වෙපු එකක්. ඒතර අපේ සුදුසුකම් වෙන්නට පුළුවන් මේ දේවල් සාක්ෂාත් කරගැනීමේදී ඊට අවශ්‍ය කරන යම් මඟපෙන්වීමකුත් අද්දස් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන සිටම ඒ නිසාද වර්ණෝදය ඔබට ඉතාමත්ම වැදගත්. ඔබගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් මේ පුංචි වෙලාවය තුළ අපි යම් කාරණා ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. අපි මේ සංවාදයේ සුවිශේෂී දෙදෙනෙකුට ආරාධනා කර සිටියා. කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ සංවේදනහා මහජන සබඳතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව කතා කරනවා. ඕන් සිද්ධ කළ යුතු සුවිශේෂී කාරණාවත් සමගින් ඒ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කර සිටියා. එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි නන්දසිරි මහත්මියට අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඒත් එක්කම මේ කාරණාව පිළිබඳව කතා කරන්නට එම විශ්වවිද්‍යාලයේම ඩිප්ලෝමා අපේක්ෂක දිනේෂ සාරාමිත්‍රත් අපි ආරාධනා කර සිටි අයබන ඔබට. හොඳයි. ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව කතා කරන්න පෙර ආතුව මට හිතනවා මේ පසුගිය දිනක ඔබ නියෝජනය කරන්නේ පහ කණ්ඩායම තමයි වර්තමානයේ විදිහේ ඩිප්ලෝමා පාඨමාලාවේ තිබෙන්නේ. ඉතින් මේ පහ කණ්ඩායම මගින් ක්‍රියාත්මක කළ සුවිශේෂී කටයුත්තක් සිද්ධ වුණා රත්නපුර කුරුවිට ප්‍රදේශයේ. අපි මේ පිළිබඳව කතා කරමු. සුවත්‍රා නමිනුයි මේ කර්තව්‍ය නම් කරලා තිබුණේ. එතනින්ම මේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ පස්වෙනි කණ්ඩායම සංවිධානය කළා සුවපත් දිවියට සවිමත් ඇරඹුමක් කියලා තේමාව යටතේ සුවත්‍රා කියලා වැඩසටහනක්. මේ වැඩසටහනේ කුරුවිට ප්‍රදේශයේ ඉන්න ජනතාව කේන්ද්‍ර කරගනිමින් තමයි සිදු කළේ. ඒකට මේක විශේෂ ව්‍යාපෘතියක් විදිහට තමයි සිදු කරේ. මේකෙදි විවිධ සායනික අවස්ථා සඳහා ජනතාව වෙත විවෘත කළා. අපි මේ ව්‍යාපෘතිය මුලින්ම අක්ෂි දෝෂ හඳුනගෙන අක්ෂි කාච සහ ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක් විදිහට තමයි මේක සම්බන්ධීකරණය කළේ උසස් ඩිප්ලෝමා අපේක්ෂකෙන්. පසුව ඒගොල්ලන්ට අවස්ථාව හම්බුණා මේක තව තවත් පුළුල් කරන්න. මොකද ඒ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සායනික සේවා කිහිපයක්ම සපයන්න, ඒ අනුව රුධිරගත සීනි පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව සහ පෙනහළු පරීක්ෂාව වගේ දේවල් සිදු කරා. ඊට අමතරව ඒවට අවශ්‍ය ඒ වගේ රෝගවලට ගොදුරු වෙලා ඉන්නවා නම් ඒවට වෛද්‍ය උපදේශනය සපයන්නත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. එතකොට 19 වෙනි සෙනසුරාදා රත්නපුර ප්‍රදේශයේ ශ්‍රී සමන්ත භද්‍රාරාමයේදී තමයි මේක පැවැත්ුනේ. මම හිතන්නේ දහසකට ආසන්න ප්‍රමාණයක් ආවා. මේකේ විශේෂත්වය තමයි මේක ඩිප්ලෝමා අපේක්ෂකයන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය මගින් මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව බොහොම සතුටින් මේ සේවය ලබා ගත්තා වගේම බොහොම ඉක්මනින් කාර්යක්ෂමව ලබා ගත්තා වගේම තමන්ට තියෙන ලෙඩ රෝග පිළිබඳ මූලික හඳුනා ගැනීමක්ද සිදු කරගත්තා. සුවත්‍රා කියලා කියන්නේ ඇත්තටම මං හිතන්නේ හරිම කෙටි කාලයකින් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරගෙන හරිම ඉක්මනටම හැමෝම සම්බන්ධ කරගත්තු විශේෂම වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහන ගැන කතා කරන්න අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි නන්දසිරි මෙන්නවිය සමගින් දිනේෂ සාරාමිත්. ඉතින් අපි ඔවුන් එක මේ කතාබහ අරගෙන යන්න ඕනේ. මම දිනේෂගේ පැතර එන්නම්. දැන් ඔබ මේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. දැන් ඔබ සියල්ල එකතරා තමයි මේ කර්තව්‍ය සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඉතමත් කෙටි කාලෙකින් සමාජ මාධ්‍ය භාවිතා කරන ලොකුම ලොකු පෙරඩියක් කරගන්න සහ මේ සුවත්‍රා කියන වැඩසටහනට කටේව සම්බන්ධ කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. කොහොමද මේ කර්තව්‍යයත් කරේ? මේක ව්‍යාපෘතියක් විදිහට තෝරගන්නකොට මුලින්ම අපිට මොන වගේ ව්‍යාපෘතියක්ද කරන්න කියන ප්‍රශ්නේ තමයි අපි මුලින්ම සලකා බැලුවේ. එතනදී යෝජනා කිහිපයක් ආවා. අපි හැමතිස්සෙම උත්සාහ කරා කණ්ඩායමක් ඇතුලේ කතා කරලා තීරණ ගන්න. ඒ කියන්නේ පුළුවන් තරම් අර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ගිහිල්ලා හැමෝගේම අදහස් අරගෙන මොන වගේ ව්‍යාපෘතියක්ද කරන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය තෝරා ගැනීමෙන් පස්සේ අපිට අපි කරපු අධ්‍යයනයන් වලදී අපිට තේරුණා මේ වගේ පැත්තක් හොඳයි. ඒකට අපිට කණ්ඩායමේ විද්‍යාර්ථීන්ගේ සහයෝගයක් ලැබුණා.
මේ ප්‍රදේශය තෝරා ගන්න. එතකොට අපි එතනදී ඇත්තටම ග්‍රාම සේවා වසම් හතරක් ආවරණය වෙන පරිදි තමයි අපි මේක කරේ. රත්න අඩවි කන්ද, ලක්ෂකන්ද සහ සූදගල කියන ග්‍රාම සේවා වසම් හතරම ආවරණය වෙන පරිදි තමයි අපි කරේ. එතකොට අපිට එකක් තමයි අප ලොකුම ප්‍රශ්නය. අපි ඉන්නේ කොළඹ. අපේ විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමෙන් ගත්තත් මේ කණ්ඩායමේ 99% දෙනෙක් කොළඹ. එක්කෙනයි ඇහැලියගොඩ ප්‍රදේශයේ හරියට යටත් මේ තියෙන ප්‍රදේශයට ගොඩක් දුර යනවා. එතකොට එක පළවෙනි දේ තමයි අපිට අවශ්‍ය වුණා දැන් මෙහෙම සෞඛ්‍ය කඳවුරක් තියෙනවා. මේකට එන්න කියලා මේ ගමේ ජනතාවට මේක පණිවිඩ යවන්න එපා ඉස්සෙල්ලාම. අපිට දැන් මේ ස්ථානය ඔය සියල්ලම හරි මේ හදාගන්න පුළුවන්. ඒක සම්බන්ධීකරණය කරගන්න ගැටලුවක් නැහැ පණිවිඩ යවන එකේදී. එතනදී එකක් තමයි අපි තාක්ෂණික ක්‍රම පාවිච්චි කරා ඒ අවට ගම්වල. يعني මේ අපි කතා කරපු ග්‍රාම සේවා වසම්වල ජනතාව පාවිච්චි කරන සම්නිවේදන ක්‍රම ටික. එකක් තමයි මේ පැත්තේ තියෙන පොඩි පොඩි WhatsApp group ටිකක්. හැබැයි දැන් අපි කතා කරන්න හදන ඔඩියන්ස් එක ගත්තොත් අපි මේ පණිවිඩය ගෙනියන්න හදන්නේ අවුරුදු 50ට වැඩි ජනතාවට තමයි මෙතනදී ඇත්ත ජ්‍යෙෂ්ඨ පුරුෂයන් තමයි මේ අපේ ව්‍යාපෘතියට සහභාගීත්වය ගත්තත් 70%ක් විතර ඉන්නේ අවුරුදු 50ට වැඩි මේ අම්මල තාත්තලා. එතකොට ඒ අයට පණිවිඩය ගෙනියන්න මේකෙන් පුළුවන් වෙයිද? එතකොට අපිට සිද්ධ වුණා එහෙනම් නෑ අපි එහෙනම් හයිබ්‍රිඩ් ක්‍රමයකට යන්න ඕනේ. ඒ කියන්නේ මැනුවල් ක්‍රමයකට අපි පාවිච්චි කරන්න වෙනවා කියලා. එතකොට අපිට එතෙන්දී ලොකු දායකත්වයක් ලබා දුන්නා කුරුවිට ප්‍රාදේශීය ලේකම් තුමා සහ මේ 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 වසම්වල ග්‍රාම සේවා නිලධාරීන්. එතකොට අපි ඔවුන් හරහා ඍජුවම මේ මේ මොකද දැන් මෙතන තවත් ගැටලුව කීපයක් අපිට මුණ දුන්නා. ඒ තමයි ඔබ රුධිරගත සීනි පරීක්ෂා කරගන්න, කොලෙස්ටරෝල් පරීක්ෂා කරගන්න එනවා නම් නිරාහාර වෙන්න ඕනේ. එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම මේ එන කෙනාව පුද්ගලිකව දැනුවත් කරලා ඒ වගේම තමයි එයාට ඇවිල්ලා පැය ගාණක් ඉන්න බෑ. එතකොට ඒ නයි ප්‍රයෝරිටයිස් කරලා ඉක්මනට ඒ අයව ලෑවන්න පුළුවන් වෙන්න ඕනේ බඩගින්නේ එන කෙනෙක්නේ. එතකොට අපි තීරණය කළා එහෙමනම් අපි මේක වඩාත් සමීපයට ගෙනියන්න ඕනේ පණිවිඩය කියලා. මේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අපිට ග්‍රාම සේවා නිලධාරීන් හරහා අපි එයාලගේ ළඟට ගිහිල්ලත් පණිවිඩයක් දෙන ගමන් එයාලව දැනුවත් කරා කොහොමද මේ සායනයට එනකොට එන්න ඕනේ. එතකොට ඒ මත තමයි ඇත්තටම මේක සාර්ථකුනේ. නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ මේ වගේ සායනයකදී ඇවිල්ලා හැරිලා යනවා. ඒ බඩගින්න ඉඳලා නෙමෙයි ඇවිල්ලා තියෙන තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සංනිවේදන කටයුතු දුරස්ථ සංනිවේදන ක්‍රමයක් කරලත් හැබැයි අපිට සෑහෙන සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. අමාලි මන්සිරි මෙලවිය විතර හැරෙන්නට ඕනේ. දැන් කැලණි විශ්වවිද්‍යාලය මගින් දියත් කරන මේ ඩිප්ලෝමා පාඨමාලාව හරහා මූලික වශයෙන්ම සම්නිවේදනය සහ මේ මහජන සම්බන්ධතාව කියන කාරණාව අන්තර්ගත වෙලා තිබෙනවානේ. ඔබට කණ්ඩායම් කීප මේ පස්වෙනි කණ්ඩායම නමුත් පෙර කණ්ඩායම් පිළිබඳවත් යම් අත්දැකීම් තිබෙනවා. සංවර්ධනය සහ රටේ සංවර්ධනය සහ සුභසිද්ධිය වෙනුවෙන් කොහොමද අපි සම්නිවේදනය පාවිච්චි කරන්න අන්නෝනේ සෝදාත්වයේ මේ මහජන සම්බන්ධතාව කොහොමද අපි ප්‍රායෝගිකව මේ මහපොළොව තුළ පැල කරන්න කියන කාරණාවනේ අපි අඩු වැඩි වශයෙන් මේ හරහා බලාපොරොත්තු වෙන්නේ. මේ කණ්ඩායම් අතර තිබුණ අන්නෝනේ සෝදාත්වයේ පොදු මහජනතාවත් එක්ක ගැටුම තැන්වලදී මේ කාරණා ඔබ කොහොමද හඳුනාගත්තේ? විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ඒව දැක්කේ කොහොමද? ඇත්තෙම පුංචි හිස්ට්‍රි එකක් කියන්න ඕනේ මේකට කියා පූර්විකාවක් විදිහට 1973 දී තමයි ජනසන්නිවේදන අධිනාශය ආරම්භ වෙන්නේ. විශේෂයෙන් වෘත්ති අභිමුඛ පාඨමාලාවක් විදිහට තමයි ජනසන්නිවේදනය ආරම්භ වෙන්නේ. දශක 4ක් විතර යනකොට අපි ආරම්භ කරනවා මහජන සම්බන්ධතා ඩිප්ලෝමා පාඨමාලාව කියලා තවත් වෘත්ති අභිමුඛ පාඨමාලාවක්. ලෝකයේ මහජන සම්බන්ධතාව භාවිත වුණේ දේශපාලනය, දැන්වීමකරණය, අලෙවිකරණය වගේ දේකට. නමුත් අපේ රටේ මහජන සම්බන්ධතාව කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන්නේ. අපි දන්නවා ආසියාතික රටක් විදිහට අපේ රටවල්වල තියෙනවා දැඩි අසංවිධානාත්මක බව. අපි පත්තරේ බැලුවත්, ගුවන්විදුලිය බැලුවත්, ටීවී එක බැලුවත්, ඒ කියන නිවුස් අපි ප්‍රවෘත්ති අහුවාම අපිට තේරෙනවා මේ අසංවිධානාත්මක බව නිසා අන්තිමට පීඩාවටපත් වෙන්නේ අපේ ජනතාව. ඒකට බොහොම මානවවාදී ප්‍රවේශයකින් අපි කොහොමද ආයතන ඇතුළේ සංනිවේදනය සහ සම්බන්ධතා පවත්වන්නේ, ආයතනයෙන් බාහිරව මහජනතාවත් එක්ක සංනිවේදනය සහ සම්බන්ධතා භාවිත කරන්න කියන එක තමයි මේ විෂය ඔස්සේ ඉගැන්වීම කරන්නේ. ඉතින් 2023 ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළා. 2018 තමයි උසස් ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරේ. 2018 උසස් ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරපු සැනින් ඒ අයගේ ව්‍යාපෘතිය බවට පත් වුණේ ලංකාවේ නව යොවුන් වයසේ දරුවන්ට ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීමේ ගැටලුවක් අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන් කොළඹ, ගම්පහ, කුරුණෑගල ප්‍රදේශයේ ඒත්නි විශේෂ වුණා. එතකොට මේ සම්බන්ධව සෞඛ්‍ය ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි ඔවුන් ඒ අවුරුද්දේ කළේ. ඊට පසු අවුරුද්දවලත් මේ විවිධ වැඩසටහන් කෙරුණා. නමුත් කොවිඩ් නිසා අපිට අර සමාජයට ගිහිල්ලා මේවා
ව්‍යාපෘති කිරීම ටිකක් අවහිරතාවයක් ආවා. ආසන්නතම අවුරුදු 2023 නාරී කියලා ප්‍රොජෙක්ට් එකක් කළා. ඒත් ආසියාතික කාන්තාවන් සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව සම්බන්ධව තියෙන අඩු දැනුවත්භාවය නිසා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු විසඳන්න තමයි මේක කරේ. පාසල් දැරියන් විශේෂයෙන් මූලික කරගෙන දරුවන් සහ දැරියන් ප්‍රජනන සෞඛ්‍ය කිව්වහම සනීප ආරක්ෂාව කිව්වහම දරුවන් දරු දැරියන් දෙගොල්ලන්ම දැනගෙන ඉන්න ඕනේ තමගේ සෞඛ්‍ය ගැන. ඉතින් මේක ව්‍යාප්ත කරන්න දැනුවත් කරන්න සායනික අවස්ථා සහ වැඩමුළු කිහිපයක් කරනවා. මේ පස්වෙනි කණ්ඩායම තමයි මේ සෞඛ්‍ය කඳවුර පැවැත්වුවේ. ඇත්තටම විශ්වවිද්‍යාලයක් වශයෙන් අපිට තියෙන වගකීමක් අපි කරන පර්යේෂණ සහ අපි කරන දේවල් පොදු මහජන තාවගේ යහපත සඳහා යෙදවීම සහ රටේ සංවර්ධනයට පෙරලා දායක වීමට අවස්ථාවක් කර ගැනීම. අපි උගන්වන දේවල් අපේ ජීවිතවලට ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න බැරි නම් අපි ඉගෙන ගන්න දේවල් වලින් වැඩක් නැහැ. ඒතකොට මේ ඩිප්ලෝමා පාඨමාලාවල් වලට එන්නේ උසස් ඩිප්ලෝමා, පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා මේ තුන කරන්නේ අපිට ඉසෙට්ස්කෝ එකකින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි නමුත් වෘත්තීය අධ්‍යක්ීම තියෙන පිරිස. දැන් මේ කණ්ඩායමේ සහ කලින් කණ්ඩායමේ ඉන්නවා මාධ්‍ය වෘත්තිකයෝ ඉන්නවා. එතනින් හැටි කියට පස්සේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ නොයෙකුත් බැංකු සහ ග්‍රාම ආරක්ෂක මේ වගේ විවිධ වෘත්තියවල නිරත වෙන මහජනතාව එක්ක ගැටෙන පිරිස් තමයි මේ පාඨමාලාව හදාරන්නේ. මේ අය ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා, උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා, එතනින් පස්සේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා අර සාමාන්‍ය උපාධියක් ගන්න අභ්‍යන්තර ශිෂ්‍යයා වගේම මේගොල්ලොත් වෘත්තීය අධ්‍යක්ීමත් එක්ක උපාධි පාඨමාලාව සම්පූර්ණ කරලා පශ්චාත් උපාධි පාඨමාලාවකට යන්න තමයි මේක හදලා තියෙන. ඒතට අධ්‍යාපනයෙන් ඒගොල්ලෝ වෙනම ළඟා කර ගැනීමක් ළඟා කර ගන්න ගමන් අපි සමාජයට මේ වෘත්තිකත්වයේ ඇතුළේ සමාජයට වැඩදායි විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක, රට සංවර්ධනයට විශේෂයෙන් දායක වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේ ඩිප්ලෝමා පාඨමාලාව මගින් සිදු කරන්නේ. ඔව්. දැන් දිනීෂ මේ ස්වාත්‍රා කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ व्यापृति අපි ව්‍යාපෘති 8ක් ඇත්තරම මේකදී ව්‍යාපෘති යෝජනා 8ක් ඉදිරිපත් වුණා මුල් අවස්ථාවේදී. ඒ යෝජනා ඉදිරිපත් වුණාම අපි ඇතුළේම ඒවා ඇගවීමට ලක් කරා. අපි ඉවලුෂන් එකක් කරා. කොයි ව්‍යාපෘතියද මේ වෙලාවේ සමාජයට ඔබින්නේ. එතකොට ඒ කාල සීමාව තුළ තමයි මේ සෞඛ්‍ය මාත්‍යංශයේ වාර්තාවක නිරූපණය වෙන්නේ ලංකාවේ 124ක් ගිය වෙලියාවෙන් පෙළනවා කියලා. ඊපස් ඒ වගේ සෞඛ්‍ය ගැටලු ගොඩක් තියෙනවා කියලා. එතකොට අපි මේ ප්‍රදේශයේ අපි අපේ අධ්‍යයනය කරනකොට අපේ පර්යේෂණය කරනකොටත් අපිට හඳුන ගන්න ලැබිච්ච දේ තමයි මේ ප්‍රදේශයේ සෞඛ්‍ය කඳවුරක් සෑහෙන කාලෙකින් පැවැත්තලා නැහැ. එතකොට මේ වගේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ආර්ථික මට්ටම් අපි ප්‍රාදේශීය ලේකම්තුමා ඊට පස්සේ අදාළ ග්‍රාම නිලධාරීන් හරහා අපිට දැන් බලා ගන්න පුළුවන්කම තියෙනවා සුවාත්‍ර කොහොමද හරියටම කරන්නේ කියන කාරණාව ගැන. එතකොට මෙතනදී මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ටික අපේ අර මිස් මුලින් කිව්වා වගේ මේ අපි මුලින්ම මේක ප්ලෑන් කරේ යක්ෂි කඳවුරක් විදියට පවත්තන්. හැබැයි අපි පස්සේ අඳුරගත්ත නෑ මේ තවත් සෞඛ්‍ය ගැටලු තියෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට තවත් අවශ්‍යතා ගොඩක් තියෙනවා කියන එක. ඒකට ඒක අපිට එතනදී මේ ව්‍යාපෘති යනකොට අපි ඇත්තටම ඒක මෙෂර් කරගත්තා. අපි හිතපු විදිය සාර්ථකයි කියලා. මොකද මේ සමහර වෙලාවට මේ වගේ සෞඛ්‍ය කඳවුරක් නිසා තමයි Tamante ලෙඩක් තියෙනවා කියලා පවා දැනගන්නේ මිනිස්සු. මේක හොඳ උදාහරණයක්. මේකදී මේ දියවැඩියා සායනය පැවැත්වුවට පස්සේ මේක දියවැඩියා සායනයට පැමිණි පිරිසෙන් 60%ක් දියවැඩියාවෙන් පීඩා විඳින අය. ඒ අතරින් 19 දෙනෙක් මේ සෞඛ්‍ය කඳවුරෙන් තමයි දැනගන්නේ Taman දියවැඩියාවෙන් පෙළෙනවා කියලා. එතන උන් 6 දෙනෙක් විතර උග්‍ර දියවැඩියා මට්ටමටම ගිහිල්ලා. එතකොට එවැනි මේ අපි එතකොට අපි තීරණය කරා රයිට්. ඒ කියන්නේ අපි හොයාගත්ත මේ ඩේටාත් එක්ක කියන අපි හැමතිස්සම විශ්වවිද්‍යාලයෙන් අපිට ලබා දෙන දැනුමේ තියෙන්නේ ප්‍රායෝගික දත් එක්ක තමයි වැඩ කරන්නේ. අපි දැනුම කියන්නේ තොරතුරු. ඒ තොරතුරු වලට අනුගත වෙලා තමයි අපිත් හොයන්නේ මොකද්ද මෙතන අවශ්‍යතාවය, මොකද්ද මෙතනට යන්න ඕන පණිවිඩය, මොකද්ද මෙතනින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. ඒ සියල්ල එක්ක අපි තුලනාත්මකව අධ්‍යයනය කරාට පස්සේ අපි තීරණය කරා සෞඛ්‍ය කඳවුරක් තමයි එහෙනම් මේ ප්‍රදේශයේ ජනතාවට
සිද්ධ වෙනවනේ. එහෙම තමයි රක්ෂක කඳුරක් බවට පත් වෙන්න තිබ්බ සායනය සෞඛ්‍ය කඳුරක් බවට පරිවර්තනය වුණේ. හොඳයි. ජේෂ්ඨ කතකචාරිතුමිය දැන් තවත් විශේෂ කාරණා පිළිබඳව මම හිතනවා අපි මේ මොහොතේ කතා කළ යුතුයි කියලා. ඔබ සඳහන් කළා වෘත්තිමය වශයෙන් යම් අත්දැකීමක් තිබෙන ශාස්ත්‍රය තුළ වැඩ කරන අයට තමන්ගේ සුදුසුකම් සම්පූර්ණ කර ගැනීම සඳහා මේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් ලොකු අත්දැකීමක් දෙනවා කියන කාරණේ. डिसेंबर मासे एक हाईवेनी खंडायम अभी बंधवा गणीम करना नवंबर मासे पलवेंदा तिस्वेंद दक्वा अभी आयदुम पत के अंदवीम सिद्ध करना तो मे आयदुम पत यमकिरीम करना पुलवा विश्वविद्यालय प्रतिपादन कमीशन सभा वे अनुमति लात ओनेम डिप्लोमा पाठमालावा කරපු අයට අයදුම් කළ හැකි. එතෙන්දිත් sannivedanaya mahajana sambandata alavikaranaya upadeshane saha bhashame onayama samajiya vidya vishayak kshetrayaka sitina diploma apekshakayekuta usas diploma patamalawa sandaha ayadum kala haki. Ita amatarawa SLQF level Sri Lanka quality framework number 3 saha NVQ level number 5 paha කියන අධ්‍යාපන මට්ටම සම්පූර්ණ කළ ඕනම කෙනෙක්ට උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කරන්න පුළුවන්. අපි අයදුම්පත් නොවැම්බර් මාසේ කැඳවීමෙන් අනතුරුව දෙසැම්බර් මාසේ කෙටි සම්මුඛ පරීක්ෂණයක් සඳහා වුන් කැඳවනවා. සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව 2025 ජනවාරි මාසේ ඉඳන් නැවත 6 වෙනි කණ්ඩායමේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමට නියමිතයි. डिप्लोमा पाठमाला वेरगटते सिद्धवे मम दिनेश पेपी सुवात्र अभियार खाली सार्थक वे कदरा मे कत् कव देखोनी मत कम मठ वृत्ति मगे वृत्ति मठ लुक वशता व्यक्ति मे अभी वृत्ति के अन्वश लंका अभी गुड़क धनम तीन वृत्ति मे धनम तीन हे भाई मेवट अदाल න්‍යායාත්මක දැනුම අපිට සෑහෙන අඩුයි. අපි සමහර ලාවට දේවල් කරන්නේ පුරුද්දට. අපි ගොඩක් වෘත්තීන් වල ගත්තොත් තමන්ගේ ගුරාගෙන් හරි එහෙම නැත්නම් තමන්ගේ ඉහළ නිලධාරියාගෙන් ඉහළ තනතුරේ ඉන්න කෙනාගෙන් ඉගෙන ගත්ත දේවල් වලින් අපි කරන්නේ. හැබැයි සමහර ලාවට අපි දන්නේ නැහැ ඒක කරන්නේ ඇයි කියලා. ඒක න්‍යායාත්මක කරුණ දන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම ලංකාවේ අපි දකින ලොකු මම දකින පෞද්ගලික මම දකින ලොකු අඩුපාඩුවක් තමයි අපි අපේ ලංකාවේ උස උස බිල්ඩින් තියෙනවා. හැබැයි අපි උසස් මානව සම්පතක් නිර්මාණය කරලා තියෙනවාද? එතකොට ඒකට සමාජයට දායකත්වයක් දක්වන්න සහ අපි රැකියා කරන මේ රැකියා ක්ෂේත්‍රවල අලුත් ගමනක් අලුත් වෙනසක් දකින්න නම් අපි මේ මහජන සම්බන්ධතාවය කියන විෂයේදී අත්‍තරම අපි ඉගෙන ගන්න න්‍යායාත්මක කරුණු අතිශයින්ම වැදගත් වෙනවා. ඒ හරහා අර කාටවත් ස්ට්‍රෙස් ෆ්‍රී එන්වයරන්මන්ට් එකක් කියන්නේ පීඩනයකින් තොර වාතාවරණයක් ඇතුලේ සියලු දෙනාට රැකියාවක් කරන්න පුළුවන්. තමන්ගේ රැකියාවක නිරත වෙන්න පුළුවන් සහ දැනුම බෙදා හදා ගන්න. මේ දැනුම බෙදා හදා ගන්න රැකියා ක්ෂේත්‍ර නිර්මාණය කරන්න මේ පාඨමාලාව ගොඩක් වටිනවා. ඉතින් ඒ හින්දා ඒක මම කලින් දැක්කා. ඒක එක හේතුවක් නෝ. අනික එක තමයි මගේ වෘත්තිමය ජීවිතේ ඉදිරියට යන්න. මේ මොකද අපි දන්නවා අපිට අපි ඇවිල්ලා විශ්වවිද්‍යාල යන්න ලකුණු මට්ටම තියෙන හැබැයි විශ්වවිද්‍යාල වරම් නොලබපු පිටසක්. එතකොට අපිට අපේ සාමාන්‍යයෙන් අර විශ්වවිද්‍යාල වරම් ලැබලා ඒ ගමන යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ගමනම ඒ සීමා ඒ මට්ටමටම PhD එකක් ඒ මේ අධ්‍යක්ෂීම් එක්කම විශ්වවිද්‍යාල ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩුවකින් තොරව දශමයකවත් අඩුවකින් තොරව එතෙන්ට එනකම් ඒ ළඟා වෙන පාත්‍රකට යන්න ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා මම බොහොම උනන්දුවෙන් මේ වැඩේට එකතු වුණා. ඔහු සඳහන් කරන කාරණාවත් එක්ක මම හිතන වැඩසටහන නරඹන ඔබටත් යම් කැමැත්තක් බලාපොරොත්තුවක් ඇති. ඔබ සිටින වෘත්තිමය ඇතුලේ යම් සුදුසුකමක් තවදුරටත් හදාගන්න ඕන. වෘත්තිමය වශයෙන් ඔබට ප්‍රායෝගික සුදුසුකම තියෙන මාධ්‍ය ශාස්ත්‍රය වෙන්නට පුළුවන්, වෙනත් ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්. මහජන සම්බන්ධතාවය කියන කාරණාව නිපුණක අපිට ඕනම තැනකදී අදාළ වෙන්නට පුළුවන්. එහෙම යම් කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබට මේ පාඨමාලාවට අයදුම් කරන්න හැකියාව තිබෙනවා කියන කාරණාවත් අපි ඔබට විශේෂයෙන් සඳහන් කරනවා. ඔව්, අපි මේ වැඩසටහන මෙතනින් නිමා කරන්න සූදානම්. අපේ කරණීය විශ්වවිද්‍යාලයේ මගින් කරන මේ ව්‍යාපෘතිය ගැන තමයි අද දවසේදී කතා කරන්න අපිට අවශ්‍ය වුණේ. මොකද ඒක සාර්ථක වෙච්ච ව්‍යාපෘතියක්. ගොඩක් අයට රත්නපුර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගැනීම තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඔවුන් ඔවුන්ගේ දෙන ලෙඩ
මොනවාද මේ හැමදේම අතුරගත්තේ මේ ව්‍යාපෘතිය නිසා කියන එකත් අපි තාමත් ඉතින් කැමැත්තෙන් මතක් කරන්න ඕනේ මොකද මේක සාර්ථක වෙච්ච ව්‍යාපෘතියක්. ඉතින් අපි හේවින් සෝදියන්ත නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වුණාට අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය අමාලි නන්දසිරි මෙන්න මේ වගේම එහි විද්‍යාර්ථ දිනේෂ් සාරාවිත්. දිනේෂ් සාරාවිත් අපි හේවින් සෝදියන්ත ගමන් ආයිබෝන් කියන සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ඔබට ආරාධනා කරනවා දවස පුරාවට මොන රටේ අපිත් එක්ක රැඳෙන්න කියලා. අනිවාර්යෙන්ම දැන් සති අන්තයක් සිකුරාද කියන්නේ ඊට පස්සේ අපිට දවස් දෙක ගැන බලාපොරොත්තුක් තියෙනවා. සති අන්තයට අපි ටික ටික ලඟ වෙමින් ඉන්නේ. ඉතින් මේ සති අන්තය බොහොම සතුටින් ගත කරන්න, විනෝදයෙන් ගත කරන්න ඔබ දන්නවා නිරන්තරයෙන්ම මොනරා ටීවී සමගින් සිටිනවා කියලා. සති අන්තය පුරාවටම ඔබ වෙනුවෙන් හරි ආදරණීය වැඩසටහන් පෙළ ගැස්මක් තියෙනවා. සිතේ සතුට ওই විදිහටම තියාගෙන හැමදාමත් අපිත් එක්ක ඉන්න කියන බලාපොරොත්තුව ප්‍රාර්ථනාවත් එක්කයි අපි අද දවසේ වර්ණෝදය අවසන් කරන්නේ. अब तो सुबह दस सुबह दस।